Nissan Patrol generations ගණනාවක් තිස්සේ ලෝකයේ වගේම ලංකාවෙත් ප්‍රසිද්ධ full size SUV එකක්. මේකේ අවසානයට ආපු Y62 generation එකෙත් දැන් අලුත් model එකක් ඇවිත් තියෙනවා. අද අපි මේ අලුත් Nissan Patrol එක ගැනත් Toyota Land Cruiser 200 series V8 වගේ මේකේ competition එක ගැනත් තාක්ෂණික වශයෙන් සොයා බලමු. 24 hours on my job late. Grinding so hard, keeping up the work rate. Swerving through the board till I checkmate. Hopping the level till I reach the sky. පිටත පෙනුමෙන් දැන් පෙට්‍රෝල් එකට අලුත් ෆ්‍රන්ට් ග්‍රිල් එකක්, බම්පර් ඩිසයින් එකක්, LED හෙඩ්ලයිට්ස්, LED ඩේටයිම් රනින් ලයිට්ස්, අලුත් ෆොග් ලයිට්ස් ලැබෙනවා. පිටිපස්සෙත් අලුත් ඩිසයින් එකක් සමග LED ටේල් ලයිට්, සීකුවෙන්ෂල් සිග්නල් ලයිට්ස් තියෙන්නේ. මේකට අලුත් ඇලෝයි වීල් ඩිසයින් එකකුත් එකතු කරලා තියෙනවා. Nissan Patrol එකේම සුළු වෙනස්කම් සමග Nissan Armada කියලාත්, ලක්ෂරි ෆීචර්ස් සමග Infiniti QX80 විදියටත් නොඑක් මාදිරි දකින්න පුළුවන්. අලුත් Nissan Patrol ඉන්ටීරියර් එක දැන් ඕෆ්රෝඩ් වාහනයකට වඩා බොහෝ දුරට ලක්ෂරි වාහනයක් බවට පත් වෙලා තියෙනවා. දැන් Patrol එකේ ලක්ෂරි Infiniti QX80 මොඩල් එකේ ඉන්ටීරියර් ඩිසයින් එකේ ලොකු වෙනසක් නැති තරම්. ලෙදර්, soft touch material, wood finish එකක් තියෙන plastic inserts ඉන්ටීරියර් එකේ හැම තැනකම වගේ දකින්න පුළුවන්. Seats, door handles, armrest වගේ බොහෝ තැන්වල high quality leather පාවිච්චි කරලා තියෙනවා. ඉස්සරහා leg space එක, headroom එක ඉතාම හොඳයි. Seats වල power adjustments, power lumbar adjustments තියෙනවා. Seat position එක, steering wheel, outside mirror positions, drive anu save කරලා තියන්න පුළුවන් memory functions තියෙනවා. Center console එකේ පහළ USB ports, 12 volt outlet එකක් ලැබෙනවා. Rear view mirror එක display එකක් විදියටත් වැඩ කරනවා. මේ display එකෙන් පිටිපස camera view එක බලන්න පුළුවන්. උඩ sunglass holder එකක් තියෙනවා. ලොකු panoramic sunroof එකක් නැහැ, සාමාන්‍ය පොඩි moon roof එකක් ලැබෙන්නේ. Door bins ලොකු lock කරන්න පුළුවන් glove box එකක් ලැබෙනවා. පහළ තවත් කුඩා storage compartments, cup holders කිහිපයක් දකින්න පුළුවන්. Center console එකේ refrigerator option එක ලබා ගන්නත් පුළුවන්. විශේෂම දේ තමා මේක ඉස්සරහින් වගේම පිටිපස්සෙනුත් විවෘත කරන්න පුළුවන්. පිටිපස්ස සීට් එකෙත් හොඳ leg space එකක්, තුන් දෙනෙකුට යන්න පුළුවන් comfortable seats තියෙන්නේ. Infiniti model වල පිටිපස්සෙ මැද luxury center console එකක් ලබා ගන්න පුළුවන්. පිටිපස්ස සීට් වලත් level 2කට seat heating option එක ලැබෙනවා. පස්සේ passengers ලට ඉස්සරහා seat පිටිපස්සෙ displays තියෙනවා. පහළ console එකේ තියෙන HDMI port එකට හෝ USB port එකට source එකක් plug කරලා මේවල media play කරන්න පුළුවන්. Display දෙකේ වෙන වෙනම එකවර media දෙකක් play කිරීමේ හැකියාව තියෙනවා. මේ සිස්ටම් එකට රිමෝට් එකක් වගේම wireless headphones දෙකක් ලැබෙනවා. ඒ වගේම පහළ console එකේ wired headphones connect කරන්න ports, ඒවල physical volume controllers, USB charging ports, 12 volt out, AC power outlet එකක් වගේ options උත් ලබා දීලා තියෙනවා. පිටිපස්සේ seat නමලා තමා third row එකට ඇතුළු වෙන්නේ. මේවා manually නමනවා වගේම ඉස්සරහා ඉඳන්ම electrically නමන්නත් පුළුවන්. Third row එකේ උස මහත අයට නම් ටිකක් ඉඩමදි. නමුත් බොහෝ SUV වලට වඩා හොඳ ඉඩක් තියෙනවා. ඒ වගේම third row එකට cup holders, power outlet වගේ දේවල් ලැබෙනවා. මේකේ power tailgate එකක් තියෙන්නේ. Remote එකෙන් වගේම ඉස්සරහා panel එකේ button එකක් press කරලත් tailgate එක open කරන්න පුළුවන්. වැඩිපුර space අවශ්‍ය නම් boot එකේ ඉඳන්ම third row seats මේ button press කරලා නමන්න පුළුවන්. සීට් නැමුවම බොහෝ දුරට ෆ්ලැට් අති විශාල බූට් ස්පේස් එකක් ලැබෙනවා. බූට් එකේ හැම තැනකම වගේ ලොකු දෙයක් උනත් තියලා බැඳගෙන යන්න පුළුවන් ශක්තිමත් ටෙදරින් පොයින්ට්ස්, ඩීරින්ස් වගේ දේවල් දකින්න පුළුවන්. මේ අලුත් මොඩල් එකේ වැදගත්ම ඉන්ටීරියර් ෆීචර් එක තමා මේ අලුත් ඩුවල් ටච් ස්ක්‍රීන් ඩිස්ප්ලේ සෙටප් එක. මේක Android Auto, Apple CarPlay දෙකම සපෝට් කරනවා. උඩ ඩිස්ප්ලේ එකේ මැප් එක, 360 view මොනිටර් එක, රිවර්ස් කැමරා විත් සෙන්සර්ස්, ඔඩියෝ වගේ ඔප්ෂන්ස් ලැබෙනවා. ටච් කරලා වගේම පහළ තියෙන මේ අලුත් wheel එකෙන් සහ buttons වලනොත් මේක control කරන්න පුළුවන්. පහළ ඩිස්ප්ලේ එකෙන් phones, information, entertainment, climate control system එකේ settings, වාහනේ settings වගේ ඔප්ෂන්ස් රැසක් control කරන්න පුළුවන්. ඒ වගේම මේ system එකට Bose high-end sound system එකක් ලබා දීලා තියෙනවා. හැබැයි මේ අලුත් infotainment system එක මැද පෙරදිග වගේ සමහර Nissan market කිහිපයක විතරයි දකින්න ලැබෙන්නේ. අනික් රටවල වලටත් පිටත පෙනුමෙන් Nissan Patrol facelifted model එක ලැබුණත් ඇතුළතින් තවම පරණ dashboard design එකමයි ලබා දීලා තියෙන්නේ. මේකේ meter console එකේ සාමාන්‍ය speedometer, tachometer වගේ physical dial එක මැද digital display එකක් තියෙන්නේ.
මේ ඩිස්ප්ලේ එකේ ස්පීඩ් එක, රේන්ජ් එක, කම්පාස්, එන්ටර්ටේන්මන්ට් වගේ සාමාන්‍ය ඩීටේල්ස් වලට අමතරව බැටරි පවර්, ඔයිල් ලෙවල් වගේ වාහනේ ටෙක්නිකල් ইনফরমේෂන් උත් පෙන්නනවා. හීටඩ් ස්ටියරින් වීල් එකක් තියෙන්නේ. මල්ටි ෆන්ක්ෂන් ඔප්ෂන්ස් ලැබෙනවා. ටිල්ට් ටෙලස්කෝපික් ඇඩ්ජස්ට්මන්ට්ස් දෙකම පවර්ඩ් නැතිනම් ඉලෙක්ට්‍රිකලි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ අලුත් මොඩල් එකට අලුතෙන්ම ලැබෙන ෆීචර් එකක් තමා Nissan Intelligent Mobility කියන drive assistance options. මේක ඉදිරියෙන් එන වාහන පදිකයන් ගැන අනතුරු හඟවන ඔටෝ බ්‍රේක් කරන collision avoidance system එකක්, lane එකෙන් පිටතට යනකොට warn කරන lane departure warning, පිටිපස්සෙන් එන වාහන ගැන warn කරන rear cross traffic alert, blind spot monitoring වගේ features වලින් සමන්විතයි. ඉස්සරහා වාහන යනවා අපේ වාහනේ speed එක automatically වෙනස් කරන intelligent cruise control option එකකුත් තියෙනවා. වාහනේ සීට් පෙළි තුනටම air conditioning vents තියෙනවා. ඒ නිසා පිටිපස්සෙම පෙළිය යන කෙනෙකුට වුණත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. පිටිපස්සේ passengers ලට separate air condition temperature, fan speed controllers ලැබෙනවා. මේ පිටිපස්සේ options ඉස්සරහින් control කරන්නත් පුළුවන්. Nissan Patrol में Y62 generation ने कटा 7 speed automatic transmission ने का किक का horsepower 400 का बालयाक newton meter 500 हैट का torque का अपने पदवना 5.6 liter V8 petrol engine ने का क्लबेन्ने मैं तक दी horsepower देसी हैत्तपहाक वागे बालयन नाडू 4 liter V6 petrol engine ने के गुत्ते का तोना लंका वे market टक का तोत 5.6 liter engine ने कटा विशाल tax का गवर्न नवरनी साथ diesel engine ने का नोमेटिका मनी साथ लोवा पूरा petrol के direct competitor वेना Toyota Land Cruiser 200 series එක ලංකාවේ බොහොම ජනප්‍රියයි. මේ වාහන දෙක ගත්තොත් පිටතින් ප්‍රමාණයේ විශාල වෙනසක් පේන්නේ නැහැ. නමුත් Nissan Patrol එක Land Cruiser එකට වඩා දිගින් පළලින් තරමක් විශාල වාහනයක්. ඒ නිසා Patrol එකේ කැබින් එක ඇතුළේ ඉඩ ප්‍රමාණය Land Cruiser එකට වඩා ටිකක් වැඩි. Land Cruiser එකේ split tail gate එකක් තියෙන්නේ. ඒ නිසා ඉහළ කොටස වහලයක් විදියට පාවිච්චි කරලා පහළ කොටස මත ඉඳගෙන ඉන්න පුළුවන්. Nissan Patrol එකේ නම් split tail gate නැහැ, සාමාන්‍ය තනි දොරක් ලැබෙන්නේ. හැබැයි Land Cruiser එකේ third row seats වාහනේ දෙපැත්තට නැමෙන්නේ. ඒ නිසා පිටිපස්සේ cargo area එක තරමක් අඩු වෙනවා. Nissan Patrol එකේ third row seats පොළවට flat වෙනවා. ඒ නිසා cargo area එකට ඒකෙන් බාධාවක් නැහැ. වාහන දෙකම factory එකෙන් එන stock විදියට ගත්තොත් Patrol එකේ ground clearance එක mm 273ක්. Approach angle එක අංශක 34.4ක්. Departure angle එක අංශක 26.3ක් වෙන්නේ. Land Cruiser 200 එකේ ground clearance එක mm 226ක්, approach angle එක අංශක 32ක්, departure angle එක අංශක 24ක් වෙන්නේ. Standard වාහනවල specs අතින් බැලුවොත් Nissan Patrol එක Land Cruiser එකට වඩා ඉදිරියෙන් ඉන්නවා. Nissan Patrol එකේ fully independent suspension තියෙන්නේ. ඒ වගේම hydraulic body motion control නැතිනම් HBMC කියන කෝණ කරනකොට body roll එක අවම කරන active damping system එකකුත් තියෙනවා. ඒ නිසා Patrol එක සාමාන්‍ය පාරේ handling අතින් තරමක් ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම මේ සස්පෙන්ෂන් සෙටප් එක නිසා රළු පාරවල් වල ගමන් කරනකොට වුණත් ඇතුළත පැසෙන්ජර්ස් ලට වැඩි සැප පහසුවක් ලබා දෙනවා. අනෙක් පැත්තෙන් Patrol එකේ locking rear differential එකක් තියෙනවා. Land Cruiser එකට පිටිපස්සේ diff lock එකක් ලැබෙන්නේ නැහැ. Electronic traction system එකෙන් විතරයි පාලනය වෙන්නේ. වාහන දෙකේම මේ traction control electronic drive modes ගැන කතා කළොත් Nissan Patrol එකේ sand, rock, snow වගේ off-road driving modes විතරයි ලැබෙන්නේ. නමුත් Land Cruiser එකේ මේවට අමතරව crawl control කියලා grip එක අනුව රෝදවලට බලය බෙදලා යවන system එකක් තියෙනවා. මේක සාමාන්‍ය system එකකට වඩා intelligent. බොහෝ අවස්ථාවල වාහනේ එරුණම drive එකේ pedal input එකක් නැතුවම වාහනයට ගොඩට එන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් උඩ link එකෙන් ගිහින් අපේ Land Cruiser 200 review එක බලන්න. Land Cruiser එකේ ඉස්සරහා විතරයි independent suspension තියෙන්නේ. පිටිපස්සේ තියෙන්නේ live axle එකක්. මේ නිසා පිටිපස්සේ axle articulation එක නැතිනම් wheel travel එක වැඩි. ඒ වගේම බර දාන්නත් පුළුවන්. හැබැයි live axle එක independent suspension තරම් වාහනේ handling වලට ride comfort එකට හොඳ නැති නිසා Toyota Kinetic Dynamic Suspension System නැතිනම් KDSS කියලා hydraulic suspension system එකක් මේකට ඇතුළත් කරලා තියෙනවා. මේකෙන් වාහනේ කෝණ කරද්දී body roll එක අඩු කරනවා. ඒ වගේම off road අවස්ථාවල axle articulation නැතිනම් wheel travel එක හොඳ මට්ටමක පවත්වා ගන්නවා.
මොඩිෆිකේෂන් පැත්තෙන් ගත්තොත් බොහෝ දෙනෙක් ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් HBMC වගේ හයිඩ්‍රොලික් ඩෑම්පින් සිස්ටම් වලට වඩා බේසික් සොලිඩ් ඇක්සල් වාහනයක් මොඩිෆයි කරන්න කැමතියි. මොකද යන වියදම වැඩේ සංකීර්ණභාවය මොඩිෆිකේෂන් එකේ තියෙන ශක්තිමත් බව ඇක්සල් ආටිකියුලේෂන් එක වගේ බොහෝ අංශවලින් එක වාසිදායකයි. නමුත් තාක්ෂණික වශයෙන් ගත්තොත් ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් වලින් ඊට පුළුල් පරාසයක වාසි ලබා දෙනවා. ඕෆ්‍රෝඩ් හැකියාවන්ට අමතරව විශේෂයෙන්ම ගමන් කරන මගීන්ගේ සැප පහසුව සාමාන්‍ය මහාමාර්ගයේ ධාවනයේදී වාහනේ හැන්ඩ්ලින්, කෝනරින් පර්ෆෝමන්ස්, සේෆ්ටි වගේ දේවල් වගේම ලයිව් ඇක්සල් වගේ ඇක්සල් මට්ටමේ ඩිෆ් එකක් නැති නිසා ඩිෆ් එක බිම වදින්න තියෙන හැකියාවත් අඩුයි. ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් හා සම්බන්ධ අලුත් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයන් රාශියක් තියෙනවා. එවගේම තාක්ෂණික වශයෙන් කතා කළොත් වීල් ආටිකියුලේෂන් එක නැතිනම් වීල් ට්‍රැවල් එක නිසා පොළව ටච් වීමෙන් ග්‍රිප් එක ලබා දෙනවා වෙනුවට ඩිෆ් ලොක් මොඩර්න් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් සිස්ටම් වලින් පොළව ටච් වෙලා තියෙන රෝදවලට බලය යෙවීම කරන්න පුළුවන්. මේවල දැනට භාවිතා වෙන යෙදවුම් වල ප්‍රායෝගිකභාවයේ ශක්තියේ සංකීර්ණභාවයේ නඩත්තුවේ ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. නමුත් තාක්ෂණික වශයෙන් මේවා යම් විකල්පයන් විදියට භාවිතා කරන්න පුළුවන්. වෙළඳපොළේ ඉල්ලුමත් එක්ක Nissan Patrol, Land Cruiser 200 off-road SUV වලට වඩා දැන් ලක්ෂරි වාහන බවට පත්වෙමින් තිබෙන්නේ. මිනිසු මේවයින් දැන් මූලිකව බලාපොරොත්තු වෙන්නේ සැප පහසුව, ලක්ෂරි high-end features, හොඳ පිටත පෙනුමක් වගේ දේවල්. ඒකයි ලොකු off-road අතීතයක් තියෙන මේ වගේ වාහනවලටත් දැන් ගොඩක් chrome parts, fancy low bumpers, body kits වගේ දේවල් ලැබෙන්නේ. අපට ඒකේ වැරද්දක් කියන්න බෑ. මොකද ඉල්ලුමට අනුව තමයි සැපයම සකස් වෙන්නේ. මේ වීඩියෝ එකට අපිත් එක්ක එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. YouTube එකේ elakiri.com කියලා සර්ච් කළොත් අපේ අනික් වීඩියෝස් උත් ඔයගලන්ට බලන්න පුළුවන්. අපේ අලුත් වීඩියෝස් ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.